දවසක් ඉවරයි. දවසක්ම ගෙවිලි ඉවරයි. තාම කිසිම ආරංචියක් නැහැ අයියේ. තාම නැහැ. දස්සා. අපි රජීව් ගැන ෆුල් සර්ච් එකේ ඉන්නේ බං. අපි රජීව්ම සැක කරාට මේක වෙන කෙනෙක් කළා වෙන්න බැරිද? වෙන කාටද මෙහෙම දෙයක් කරන්න උවමනාව තියෙන්නේ? ආ? වෙන කවුරු හරි මෙහෙම දෙයක් කරා නම් කෝල් කරලා සල්ලි හරි ඉල්ලලා. එහෙමයි කියලා කෝල් එකක්වත් ආවද? නෑනේ. තරහකාරයෙක්වත් යන්න බෑනේ මම. නෑ නෑ නෑ. අපි අක්කා කියන්නේ ෆුල් සමාජ සේවයට බැහැලා වැඩ කරපු කෙනෙක්. එයාට හැමෝම ආදරේ. ඒ නිසා අපිට එහෙමයි කියන තරහකාරයෝ නෑ. මං ගෙදරින් අක්කගේ පැහැදුවට මොකද මේ දවස්වල මං ඉන්නේ මාර අවුලකයි මම කල්පනා කරේ මට මෙහෙම අවුල් නා මේ අක්කට කොහොම ඇතිද මගේ නා ඔළුවේ විකාර වෙලා තියෙනවා තමයි මල්ලේ අපිට තේරෙන ඔබේ ඔළුව වැඩ කරන විදිය නමුත් මේ වෙලාවේ ඔළුව හරියට කෙලින් තියාගන්නේ. අපි ඔක්කොම ඔබත් එක්ක ඉන්නවා. අපිට හෙට වෙද්දී හොඳ නිවුස් එකක් එයි. අර නිවුස් වලින් වැඩක් නැහැ අයියේ. ඔතෝනේ දුව. ඔතෝනේ දුව. हेलो ओ कोई दिन अरे अभी दम में ना धोनी लेटी गले पंसल की पूजा वेना खाली अम्म कुरा वर दुप नोन वर दिन्न नोने कोई खाली मगे दुखे कड़द्रे मट पीटूने हेबई नोना मिथन मट हिते वेन मुख खड़ी दया तीन अकेला एक ही बोला ආදසා රජීව්ව සැකේක හරි අපි ඒක ඔළුවේ තියාගමු මම හොඳට කල්පනා කරපන්
රජීව් වැරෙන්න මේ ගැන සැකකරන්න වෙන කවුරුත්ම නැද්ද? මට කිසි දෙයක් ඔලුවට එන්නේ නැහැ අයියෝ මේ වෙලේ. නිකන් කලබල වෙන්න එපා. අපි පොඩ්ඩක් ඉවසමු. අරෙන් ගෙදර අක පිස්සෙක් වගේ අඬනවා. මල මේක තවත් බලන් ඉන්න බෑ. හරි. අක්ක පිස්සෙක් වගේ හැසිරෙනවා කියලා ඔබත් පිස්සෙක් වගේ හැසිරුණොත් හරිද? ඔබ නේද මේ වෙලාවේ හයියට ඉන්න ඕනේ. මේ මහත් වෙලා කතාව මොකද කියන්නේ? මේ ඇතිමුදලයි. මහත් වෙලා මේ ළඟපාතද? ඔව් මේ මේ ළඟ. මේ ළඟදී ඉඳලා නේ දැක්කේ. ඒකයි ඇහුවේ. මුදලාලි මේ අපි මේ බලන්නේ මේ කුංචි ගෑනු දරුවෙක් අතුරුදහන් වෙලා ඉන්නවා. එයාව තමයි මේ හොයන්නේ. ගෑනු දරුවෙක්? ඒ කියන්නේ මේ දසුන් අපේ යාළුවෙක්. මේ දසුන්ගේ කගේ දුව ආගියතක් නෑ. මේ මොන වගේ දරුවෙක්? වයස කීයද? අවුරුදු 6ක් 7ක් විතර. අපෝකී කොහොමද නැති වුනේ? මේ මුදලාලි පන්සලේදී මං ඔන්න ෆොටෝ එකක් පෙන්නන්න. මේ මුදලාලි. අනේ දෙයියනේ. පොඩි දරුවෙක් නේද? මුදලාලි නම් දැන් නැතුව ඇති. නෑ නෑ. මම මේ අදමයි දැක්කේ. මේ කවුද දන්නේ මහත්වෝ ගෙනිච්චිනේ? අපිත් මේ ගැන තමයි හොයන්නේ. මහත්වයාලට කවුද ඔයගෙන සැක හිතේ? එහෙම ඉතින් කෙනෙක් නැහැ ඉතින්. කට උතර නැති වෙන්න කලින් සිග්නල් ඩීප් ක්ලීන් එකකට මාරු වෙන්න. පාදත් මන්දලා කටවද ගත්තනේ. තාත්ත මොනෝ දන්නා? අද වත් අපේ අම්මෝ හොයාගන්න පුළුවන්.
මම ඔය හැමදාම දවල්ට එළියට යන්නේ පුතාගේ අම්ම හොයාගෙන ඉන්න තමයි. මම අද කොහොම හරි හොයාගෙන එන්නම්. බලන්නක පුතා මේකේ ලස්සන. වග කොණ්ඩෙට දාන්න. එතකොට ඔයත් බෝනිකා වගේම ලස්සනට ඉඳී පුතේ. දාලා බලමුකෝ. ලස්සනට අපි කාලයිමුද ගොඩක් ආදරේ අම්මත් එහෙමයි ඇයි මා මඩන්නේ මමත් පුතාට ගොඩක් ආදරේ ඒත් පුතා මට ආදරේ නෑනේ මාමා හරිම හොඳ කෙනෙක් මම මාමට හරිම ආදරේ එහෙනම් දුව මං කැමති එක දෙයක් කරනවා මොකද්ද පුතා මට තාත්තා කියලා කතා කරනවලු මං ගොඩාක් ආසයි පුතා මට තාත්තා කියලා කතා කරනවට ඔයා මගේ තාත්තා නෙමෙයි මගේ තාත්තා ඉන්නේ රට නෑ මයි පුතේ මම යාගේ තාත්තා මම ඔය බොරු හරි ඒකට කමක් නෑ අපි දැන් මොනව හරි කමු මගේ තාත්තා ඔයා වගේ නෙමෙයි මගේ අම්මා කියලා තියෙන්නේ මගේ තාත්තා ගොඩක් ලස්සනයි කියලා ඔයා හරිම කැතයි කොණ්ඩෙත් ඇවිල්ලා පස්සේ බලමු තාත්තා කැතට ඉඳීද කියලා ඔයාවයි දරුවවයි ආදරේ මගේ ළඟට ගන්න ඕනේ ඉන්නේ
අදෝ මට කවදාවත් ඕලුවට දරුවව තනියම මගේ ළඟට ගන්න. මම හැමදාම උත්සාහ කරේ එයාට තාත්තෙක් කියලා ඔයාගේ ළඟට එකතු වෙන්න. විශ්වබීජවලින් ආරක්ෂාවක් සමට සුමුතු සත්කාරයක් නව ප්‍යාස් නැචරල්ස්. ප්‍රශ්නයක්ම ඉවරයිනේ. තවුණාද කල්පනා කරන්නේ? ඒකනේ. ටිකක් හිනා වෙලා ඉන්නකෝ. අයියෝ, ඔක නවත්ත ගන්නකෝ. බලන්නකෝ ඒ කතාව. දැන් ඒගොල්ලන් හොඳයි අපි නරකයි. ඕකට තමයි කියන්නේ. නෑ නෑ. මං එහෙම දෙයක් කිව්වේ නෑනේ. ඔය දෙන්න තමයි මගේ හොඳම යාළුවෝ. ඒත් ඉතින් ඔය දෙන්න දසුන් ඕනවට වඩා සැක කරනවා වැඩි. දැන් ඉතින් උඹ තාම අපිට කිව්වේ නෑනේ උමුක දිය කඩාගෙන දිව්ව කියලා. අපිට කියන්න බැරි ගමනක්ද? කිව්වට ඉතින් ඕගොල්ලෝ විශ්වාස කරන්නේ නෑනේ. හරි, අපි විශ්වාස කරනවද නැද්ද කියලා බලන්න ඔයා කියන්න එපා. ඊයේ දසුන්ගේ අක්කා කතා කරලා කිව්වා එයාගේ දුවව අතුරුදහන් වෙලාලු. මං ඉතින් ඒක ගැනයි කල්පනා කරේ. ෂා නියමයි. එදා කිව්වා උගේ අක්ක නැති වුණා කියලා. ඊයෙන් උගේ අක්කගේ දුව නැති වුණා කියලා මාරු වුණා. අනේ මචං, අපි මේ වගේ ගොන් කඳක් එක්කනේ බන් තාම කතා කරන්නේ. ඒකනේ කිව්වේ. මං කියන කිසි දෙයක් ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ කියලා. හරි. අපි විශ්වාස කරන්න. හැබැයි උඹ අපි කියන දේ කරන්න කැමති වෙන්න ඕන. මොකද්ද? අපි යමු දසන් ලගේ ගෙදර. එතකොට අපිට හරියටම බලා ගන්න පුළුවන් ඔය කියන අක්කම දෙය ගෙදර ඉන්නේ කියලා. එහෙම නේද? මොකද කියන්නේ? ඒකනම් හොඳයි. මං දසුන්ට කියන්නම්කෝ. අනේ ගොනෝ, ඕව කියලා කරන වැඩ නෙමෙයි. අපි කෙලින්ම යමු. එහෙම ගිහින් ගිහිල්ලා මොකක් හරි බොරුවක් කියලා හිමීට විස්තර ටිකක් දැනගමු. මොකද කියන්නේ? හිතන්න දෙයක් නැහැ. යමු. දැන්ද? අනේ ගොනෝ, අපිට දැන් ක්ලාස් යන්න තියෙනවානේ. පස්සෙ වෙලාව කියන්න. බලමු. මොනට ද කොයි පැත්තෙන්ද සද්ද ආවේ? මගේ කාමරේ ළඟින්මයි වාලේ. ඇත්තටම මිස් රන්දික, මං ওই මිනිස්සයා ගැන කිසිම විස්තරයක් දන්නේ නැහැ. මටත් උණු දැනගන්න. අක්කේ, අපිට කොහොමද මේගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙනවක්? අක්කේ, අපිට අපේ දුව වටිනවනේ.